हाय फ्रेंड्स अदापि बलन्ने अन्ने इंसिडियस चित्रपटमालावे हतरवेनी कोटसाई इंसिडियस पलवेनी देवेनी सहा तुंगवेनी कोटसे एच्चरलकु वेडक्करपु एलिस के लमाकालेगेन तमाई मे कथावेदी अपिट पेन्नन्ने अते एंगिलिवल यतुरु तियागेन इन्न दुष्ट आत्मया पुंचि काले हिटपु एलिस एयाट नोदनुवत्व निदहस करनवा मे निसा एलिस आदरय करन अयट मोनवद सिद्ध वेन्ने अवसानेदी एलिस मे दुष्ट आत्मया विनाश कराद नैद्द कियन कथाव अपिट कियपु कथाव तमाई इंसिडियस The last key. So welcome to Singhala Talkies. හැමදාම කියන එක තමයි යාළුවනේ. මට අවශ්‍ය කරන්නේ ඔයාලගේ support එකයි. දන්න කියන කවුරු හරි ඉන්නවනම් අපේ channel එක ගැන ටිකක් recommend කරන්න. හරි. අපි දැන් කතාවට යමු. Opening scene එකේදී හරිම තද සැරපරුෂ සිරිගෙදර warden කෙනෙක්ව පෙන්නනවා. එයා TV බලාගෙන ඉන්න අතරේ එයාගේ දරුවන්ව පෙන්නනවා. තරුණ වයසේ ඉන්න එලිස්ව අපි part 2 එකේදී දැක්කා. මේ ඉන්නේ පුංචි කාලේ එලිස් සහ එයාගේ මල්ලි වන ක්‍රිස්ටීන්. මල්ලි ක්‍රිස්ටීන් නම් ටිකක් एलिस्ट पुंचिकाले इंदलम होल्मांग एक कथा करन पुलुवन हकियावाक तिबुनु निसा केनेगी पिंतूरयक अंदिन गमन एलिस कियनवा मे पुद्गलया अद तमाई मिय गिये एयाव कौद केनेक मिटियकिन गहला मरला दम्मा ओयाला नतिबांग वेला यन्न ओने कियपु एक तमाई एयागे अंतिम वचन टिक मे वगे देवल एलिस किये किये इन्नकोट एयागे तात्तट हुंगाक केंति यनवा तमुत ईट कलिन क्रियात्मक वुनु एलिस के अम्मा दरुव देन्नावम अरगेन एयालागे कामरेट यनवा कामरेट गिहिं बलद्दी एहे सेल्लम බඩු හැමතැනම තියෙනවා දැකලා අම්මා එලිසියෙන් අහනවා ඇයි ඔයාගේ සෙල්ලම් බඩු මේ විදිහට තියෙන්නේ කියලා ඒ මම නෙමෙයි අම්මේ මේ කාමරේ පුංචි ළමෙක් ඉන්නවා එයා තමයි මේ දේවල් කරන්නේ ඔයාවත් මං කියන දේ විශ්වාස කරන්නකෝ අම්මේ එලිස් මෙහෙම කියද්දි එයා ළඟට ආපු අම්මා මං ඔයාව විශ්වාස කරනවදුවේ මේක ඔයාට විතරක් විශේෂයෙන් ලැබුණු අපූරු දායාදයක් ඔයා විශේෂයි සමහර අය ඔයා වගේ අයව දකින්න අකමැති ඔයාගේ තාත්තත් ඒ වගේ කෙනෙක් ඔයා මේ හොල්මන් කතා ගැන එයාට ඇහෙන්න කතා කළොත් එයා ඔයාට ගහන්න පුළුවන් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා තාත්තගේ ඉස්සරහා මේ විදිහට හැසිරෙන්න එපා කියලා අම්මා කියනවා. දරුවන්ව නිදි කරවලා අම්මා යන්න හදද්දී බයගොල්ලෙක් වෙන ක්‍රිස්ටින් මොකද කරන්නේ? ලයිට් එක ඔෆ් කරන්න එපා කියනවා. කලින්ම එයාට විසිල් එකක් දීලා තිබුණු අම්මා ක්‍රිස්ටින්ට කියනවා, "ඔයාට හුඟක් බය හිතුණු වෙලාවක මේක පිමින්න පුතේ. ඒ වෙලාවේ මං කොහේ හිටියත් ඔයා ළඟට අනිවාර්යයෙන්ම එනවා කියලා." අම්මා එතනින් ගිහින් ටික වෙලාවකට පස්සේ එලිස් එයාගේ මල්ලිත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඉලෙක්ට්‍රික් පුටුවේ ඉඳගෙනම මරණ අය මරුණාට පස්සේ කොහෙද යන්නේ කියලා ඔයා දන්නවද මේ වගේ දේවල් ගැන අක්කා මල්ලිත් එක්ක කතා කර කර ඉන්නකොට එලිස්ගේ ටෝච් ලයිට් එක ඔෆ් වුණ නිසා එලිස් ටිකක් එලියට ඇවිත් බලනවා වගේම ඒකෙන් එයාව පුදුම වෙලා යනවා මොකද එයාගේ මල්ලි ඉස්සරහින් තියෙන සෝෆා එකේ නිදාගෙන ඉන්නේ එහෙනම් මෙච්චරක් වෙලා එලිස් කතා කරන ඒවට උඩ තියෙන ඇඳේ ඉඳන් උත්තර දුන්නේ කවුද කියලායි එලිස් කල්පනා කරන්නේ හැමිහිට ගිහින් ඇඳ උඩ කවුද ඉන්නේ කියලා චෙක් කර බලද්දි එක පාරටම මෙන්න මේ විදිහට කෙනෙක් දුවලා යනවා මේ විලාවිදි බලලා ක්‍රිස්ටිනුත් ඇහැරෙනවා ඔයා මොනවද මේ කර කර ඉන්නේ කියලා ක්‍රිස්ටින් අක්කගෙන් අහද්දි එලිස් ටිකෙන් ටික කබඩ් එකක් ළඟට යනවා ඔයා බය වෙන්න එපා අපි ඔයාට මුකුත් කරන්නේ නැහැ කරුණා කරලා එළියට එන්න මගේ මල්ලිට ඔයාව බලන්න ඕනයි කියලා එලිස් කියද්දි හොඳටම බය වුණු ක්‍රිස්ටින් ඔයා මේ කාත් එක්කද කතා කරන්නේ කියලා අහගෙන එලිස්ගේ ඇඳට ගිහින් වහ ගන්නවා ඒ විලාවිදි එයා අම්මා දීපු විසිල් එක හොයනවා නමුත් ඒක එයාට ලැබෙන්නේ නැහැ කොහේ හරි තැනක වැටිලාද කොහෙද දැන් මේ කබඩ් එකේ ඉන්න කෙනා මම මේ කබඩ් මේ ඉන්න කියලා කියද්දි ඇඳේ ඉන්න ක්‍රිස්ටින්ව පෙන්නනවා එක පාරටම එයාගේ ළඟින් මතුවුණු මූණක් එයාගේ විසිල් එක පිමිද්දි ක්‍රිස්ටින් හුඟක් බය වෙලා කෑ ගහනවා වගේම මේක ඇහුණු තාත්තත් ලොකු කේන්තියකින් සැරයටියකුත් අරගෙන එයාලගේ කාමරයට එනවා ඔයාට මං කරන්න යන දේ බලා ගන්නයි කියලා තාත්තා කියද්දි අම්මා එයාව කොච්චරවත් නවත්තන්න හදනවා නමුත් ඔයා මේකට ඔළුව දාන්න එපා කියන තාත්තා එලිස්ට බිත්තියේ අත තියලා හිට ගන්නයි කියලා ඔයා හොල්මන දැක්කද කියලා අහනවා ඒකට එලිස් ඔව් කියලා උත්තර දීපු නිසා මේ අහන්න පැටියෝ ඔයාට ගහන්න මම කැමති නැහැ නමුත් ඔයා හැමදාම මේ වගේ බොරු කියකිය හිටියොත් ඔයාව හදාගන්න මට ඔයාට ගහන්න වෙනවා දැන් ඇත්ත කියන්න ඔයා හොල්මන දැක්කද කියලා තාත්තා ආයෙත් අහනවා නමුත් එලිස් කිසිම බයක් නැතුව ඔව් මම දැක්කයි කියලා කලින් කියපු දෙයම කියද්දි පිටිපස්සේ හිටපු එයාගේ අම්මා හොඳටම අඬනවා කරුණා කරලා එයාව අතහරින්න කියලා නමුත් තාත්තා එලිස්ගේ පිටට සැරයටියෙන් හොඳ පාරක් ගහලා එහෙමම අරගෙන ආවිත් එයාව බේස්මන්ට් එකේ දාලා ලොක් කරලා දානවා පුංචි එලිස් බය වෙලා හුඟක් අඬද්දි මෙහේ එයාගේ අම්මත් එයා ගැන හිතලා හොඳටම අඬනවා මේ විදිහට ටික වෙලාවක් බේස්මන්ට් එකේ හිටපු එලිස් එහෙ තිබුණු ජෙනරේටර් එකක් ඔන් කරගන්න උත්සාහ කරනවා කොහොම හරි ජෙනරේටර් එක ඔන් කරගන්නවා නමුත් ටික වෙලාවකින් ආයෙත් ඒක ඔෆ් වෙලා යනවා එතකොටම වගේ බේස්මන්ට් එකේ තිබුණු දොරක යතුරු හිලෙන් එක පාරටම එලියක් ආපු නිසා එලිස් එතෙන්ට ගිහින් බලද්දි ඒක ඇතුලේ ඉන්නන් කෙනෙක් කතා කරනවා වගේ ඇහෙනවා ඔයා මොනවද මෙහෙ කරන්න කියලා එයා අහද්දි මගේ තාත්තා මාව මෙහෙ හිර කරා කියලා එලිස්
ඔයාගේ තාත්තා කරපු දේ වැරදි. එයා ඔයාව තේරුම් ගත්තේ නැහැ. ඔයා මෙහෙම කරන්න. මේ දොර අරින්න. එතකොට ඔයාට තව ටිකක් එළිය ලැබෙයි. එහා පැත්තේ ඉන්න කෙනා මේ විදිහට කිව්වට පස්සේ ඒ හරිය තිබුණු යතුරක් අරගෙන එලිස් ඒ දොර අරිනවා. එහෙමම ඒ යතුර බිමට වැටෙනවා වගේම තම ඇඟිල්ලකම යතුරු තියෙන අතක් දොර හැමහිට අරගෙන ඇවිත් බිම තියෙන යතුර තමන්ගේ මහපට ඇඟිල්ලේ හයි කරගෙන හැමහිට ඒ දොර අරිද්දි මෙහෙ එලිස්ගේ ඇස් දෙක එහෙම් පිටින්ම සුදු වෙලා යනවා. මොකක් හරි දෙයක් දැකලා එලිස් බය වෙලා ඉන්නේ. මේ වෙලාවදී තමයි තමන්ගේ දුවගේ කිසිම සද්දයක් නැති නිසා එයාව බලන්න කියලා එලිස්ගේ අම්මා පහලට එන්නේ. පහලට ආපු එලිස්ගේ අම්මා එලිස්ට කතා කර කර ටිකෙන් ටික ඉදිරියට යද්දි එයාට ඉහළින් තිබුණු වයර් එකක් හැමහිට ඇවිත් එලිස්ගේ අම්මගේ බෙල්ල හිර කරලා එයාව උඩට උස්සනවා. මේ සද්දය ඇහිලා එලිස්ගේ තාත්තාත් එනවා බේස්මන්ට් එකට. තාත්තා එලිස් ළඟට එන්නත් අම්මා වයර් එක අතහැරිලා බිමට වැටෙන්නත් හරියට තිබුණා. ඇස් දෙක අමුතු විදිහට වෙනස් වෙලා හරිම අසාමාන්‍ය විදිහට හිටපු එලිස්වත් දැන් සාමාන්‍ය අතට පත් වෙනවා. එලිස් තාත්තගෙන් සමාව ඉල්ලනවා වගේම තාත්තා ලොකු කේන්තියකින් කෑ ගහනවත් එක්කම මෙහෙ එලිස්ව එක පාරටම නිින්දෙන් ගැස්සිලා ඇහැරෙනවා. එලිස් තමන්ගේ අතීත මතකයන් ගැන හීනයක් දැකලා තියෙන්නේ. ඇහැරුණු එයා ළඟ තිබුණු ඩයරියක් අතට අරගෙන ඒකේ පිටු පෙරලනකොට ඒ ඩයරිය පුරාවටම හොල්මන් පින්තූර ඇඳලා තියෙනවයි කියන එක අපිට දැක ගන්න පුළුවන්. ඒ ඩයරියේ give me the key කියන එක ලියලා තියලා එලියට එනවා. එලියට ඇවිත් බලද්දි තුන්වෙනි කොටසේදී එලිස් එක්ක එකතු වුණු ටකර් සස්පෙක් එලිස්ගේ ගෙදරමයි නැවතිලා ඉන්නේ. එතකොට එලිස්ට කෝල් එකක් එනවා වගේම ඒ කෝල් එකේ කතා කරන ක්‍රාසා කියන පුද්ගලයා තමන්ගේ ගෙදර හොල්මනක් එලවන්න තියෙනවා. ඒකට ඔයාගේ උදව් අවශ්‍යයි කියලා කියද්දි හරි මම උදව් කරන්නම් කියන එලිස් ක්‍රාසාගෙන් එයාගේ ගෙදර ඇඩ්‍රස් එක අහනවා. නමුත් ක්‍රාසා කියපු ඇඩ්‍රස් එක අහපු ගමන්ම එලිස් පුදුම වෙනවා වගේම මේ වැඩේ කරන්න බෑයි කියලා කෝල් එකත් කට් කරලා දානවා. ටිකක් පිරිසිදු වෙන්න හදන එලිස් තමන්ගේ බැනියම ගලවද්දි එයාගේ පිටේ හරිම දරුණුවට තියෙන තුවාල කැලල් වගේක් පේනවා. එයාගේ තාත්තගෙන් ලැබුණු දඬුවම් පහරවලද කොහෙද? ඊට පස්සේ තමන්ගේ ඇසිස්ටන්ට්ලා එක්ක කතා කරන එලිස් කියන්නේ අද උදේ අපිට කතා කරලා උදව් ඉල්ලපු කෙනා ඉන්නව නේද? එයා එයාගේ ඇඩ්‍රස් එක කියපු ගමන් මම මේ වැඩේ කරන්න බෑයි කිව්වා. ඒකට හේතුව ඒ ගෙදර තමයි මම මගේ පුංචි කාලේ ගත කළේ. ඒක සාමාන්‍ය ගයක් නෙමෙයි. ඒ ගෙදර හරිම දරුණු භයානක යක්ෂයෙක් ඉන්නවා. මම පුංචි කාලේ මට නොදැනුවත්ව ඒ යක්ෂයාව නිදහස් කළා. එයා තමයි මගේ අම්මවත් මැරුවේ. එයා මගේ හැකියාව පාවිච්චි කරලා මගේ අම්මව මැරුවා. මේක මම පුංචි කාලේ සිද්ධ වෙච්ච දෙයක් නිසා මට ඒ තරම් මතකයක් නැහැ. අද මං ඒ ඇඩ්‍රස් එක ඇහුවාට පස්සේ තමයි මගේ අම්මා කොහොමද මිය ගියේ කියන එක මට මතක් වුණේ. මම අනිවාර්යෙන්ම මේ පුද්ගලයාට උදව් කරන්න යනවා. නමුත් මේ සැරේදී ඔයාලා මාත් එක්ක එන්නේ නැහැ. මම තනියමයි මේ වැඩේට යන්නේ කියලා එහෙට යන ලෑස්ති වෙනවා. නමුත් එලිස්ගේ ඇසිස්ටන්ට්ලා අතහැරියේ නැහැ. ඒ කොහොමද අපි ඔයාට තනියම යන්න දෙන්නේ? අපිත් ඔයත් එක්ක එනවාමයි කියලා තුන්දෙනාම ටීම් එකක් විදිහට එහෙට යනවා. එහෙට ගිහින් ක්‍රාසා කියන පුද්ගලයාව හම්බ වෙලා තමන්ගේ පරණ ගෙදරට යන ඇලිස්ට දකින්න ලැබෙන්නේ තමන් හිටිය කාලේ තිබිච්ච බඩුමුට්ටු හැම එකක්ම ඒ විදිහටම තියෙනවයි කියන එකයි. ඉතින් ක්‍රාසා කියනවා මේ ගෙදර හුඟ කාලයක් කවුරුත්ම අරගත්තේ නැහැ. ගෙදර බඩුමුට්ටු හැම එකක්ම හොඳින් තියෙන නිසා මං ඒ ටික වික්කෙත් නැහැ. එහෙමම තියෙන්න ඇරියා. ක්‍රාසා මේ දේවල් කිය කියා ඉන්න අතරේ මෙහෙ එලිස් කාමරින් කාමරයට ගිහින් බලන්න පටන් ගන්නවා. එතකොට එයාට පරණ දේවල් සමහරක් මතකෙට එනවා. හරි, ඔයාට අද්භූත හැඟීමක් කොතනද වැඩිපුරම දැනෙන්නේ කියලා එලිස් අහද්දි එකම එක කාමරයයි කියන ගාර්සා ඒ කාමරේ ළඟට ගිහින් පෙන්නනවා. ඒ කාමරේ දොරකඩ බයිබල් වලින් පිරීලා තියෙන්නේ. ඒ අතරින් එකක් තමන් කැමතිම බයිබලය කියලා ගාර්සා අරගනිද්දි මෙයාලා කාමරේ අරගෙන ඇතුළට ගිහින් බලනවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි, පුංචි කාලේ ඇලිස් සහ එයාගේ මල්ලි හිටපු කාමරේ. හරි, අද රෑට මම මේ කාමරේ තමයි නවතින්න යන්නේ. කවුද මේ කාමරේ හොල්මන් කරන්න කියලා මං දැනගන්නයි යන්නේ කියන එලිස් ඉයර්ෆෝන් කැමරා එහෙම සෙට් කරගන්නවා. මේ ඩිවයිස් ඔක්කොම සෙට් කරලා දීලා ස්පෙක් සහ ටකර් එළිය තියෙන එයාලගේ වාහනයට ගිහින් ඉඳගෙන එලිස් කරන දේවල් කැමරා එකකින් බලාගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ එලිස් කාමරේ තිබුණු තමන් ඉස්සර පාවිච්චි කරපු දේවල් හැමහිට සෝදිසි කර කර බලද්දි ඇඳ යට තිබිලා එයාට විසිල් එකක් හම්බ වෙනවා. මේ ගැන එයාට හරි පුදුමයි. ඒ වගේම ලොකු සතුටකුත් ඇති වෙනවා. මොකද පුංචි කාලේ එයාගේ මල්ලි ක්‍රිස්ටීන් නැති කරගත්තු විසිල් එක තමයි මේක. ආයෙත් මේ කාමරේ සෝදිසි කර කර ඉන්නකොට එයාගේ පිටපස්සෙන් අඳුරු හැවනැල්ලක් එනවා වගේම මේක දැනගත්තු එලිස් ක්ෂණිකව ඇලක් වෙලා හැරිලා බලද්දි ඒක කෝට් එකක් විදිහට වෙනස් වෙනවා. ඒ කෝට් එකේම යතුරු කැරැල්ලක් තියෙනවා දකින එලිස් එළියේ කවුදෝ ඉන්නවා වගේ දැකලා ඒ කවුද කියලා බලන්න එහෙට යනවා. එලිස් යන හැම තැනක්ම මෙයාලා මොනිටර් කරගෙනයි ඉන්නේ. එක පාරටම එලිස්ට නවතින්නයි කියන ස්පෙක් එලිස්ගේ ඉස්සරහින් ගෑනු ළමයෙක් හිටගෙන ඉන්නවයි කියනවා. නමුත් මෙහෙ එලිස්ට නම් ඒ කිසිම දෙයක් පේන්නේ නැහැ. කොහොම වුණත් ඇත්තටම එලිස්ගේ ඉස්සරහින් විකාර රූපී පෙනුමක් තියෙන ගෑනු ළමයෙක් හිටගෙන ඉන්නවයි කියන එක කැමරා එකෙන් සහ අපිට පේනවා. නමුත් එලිස්ට පේන්නේ නැති නිසා
එයා අඳුරි අත ගගා බලනවා එක පාරටම එයාගේ පිටිපස්සෙන් මතුවුණු හොල්මනක් ඇයට උදව් කරන්නයි කියාගෙන ඇලිස්ගේ බෙල්ල තද කරද්දී එයා කෑ ගහන සද්දය ඇහිලා ස්පෙක්ස් ටකර් සහ ගෙදර අයිතිකාරයෙක් දුවගෙන එනවා ඊට පස්සේ තමයි ඇලිස්ට මේ ගෑනු ළමයාගේ රූපය කොහෙදෝ දැක්කා වගේ මතක් වෙන්නේ මට අවුරුදු 16ක් වගේ තියෙදි තමයි මම මෙයාව මේ ගෙදරදි දැක්කේ අපිට දැන් ඒ ෆ්ලෑෂ් බෑක් එක පෙන්නනවා ඇලිස් සහ එයාගේ මල්ලි ගෙදර අස්කර කර ඉන්නකොට බේස්මන්ට් එකේ එන්ට්‍රන්ස් එක පැත්තෙන් අමුතු සද්දයක් ඇහිලා ඇලිස් ගිහින් බලනකොට අන්න ඒ වෙලාවේදී තමයි ඇලිස් මේ ගෑනු ළමයාව එතන දැකලා තියෙන්නේ ක්‍රිස්ටින් ඔයා මොනවද මේ කරන්නේ කියලා අහද්දි මෙතන කෙනෙක් ඉන්නවයි කියලා ඇලිස් කියනකොට මල්ලි හුඟක් බය වෙනවා එතකොට ඇලිස් ඒ ගෑනු ළමයාට කියනවා කරුණාකරලා එළියට එන්න මගේ මල්ලිට ඔයාව බලන්න ඕනයි කියලා ඒ වෙලාවේ බලලා එතනට එන ඇලිස්ගේ නපුරු තාත්තා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා අහද්දි මම මෙතන කෙනෙක්ව දැක්කයි කියලා ඇලිස් කියනවා ඇතුළට ගිහින් බලලා එහෙ කවුරුවත් නැහැයි කියලා එළියට ආපු තාත්තා ඇලිස්ට දඬුවම් කරන්නයි දැන් හදන්නේ ඇලිස්ගේ අම්මත් මිය ගිහින් තාත්තා වියරු වැටිලා වගේ ඉන්නේ මේකට අද ඔයාට පනිෂ්මන්ට් එකක් තියෙනවයි කියලා තාත්තා කියද්දි මීටත් වඩා මේක දරා ගන්න බෑයි කියලා හිතපු ඇලිස් මීට පස්සේ මං ඔයාගෙන් ගුටි කන්නේ නැහැයි කියලා කියාගෙන ගෙදරින් දුවල යනවා එයාගේ පස්සෙන්ම ආපු මල්ලි අක්කේ මාව දාලා යන්න එපා කියලා කෑ ගහද්දි ඇලිස් තමන්ගේ මල්ලිව තමන්ගේ නපුරු සයිකෝ තාත්තා ළඟම දාලා යන්න යනවා එදා මම මෙහෙන් පිට වුණාට පස්සේ ආයේ කවදාවත් මේ පැත්ත පලාතේ ආවෙම නැහැ එදාම තමයි මම මේ ගෑනු ළමයාවත් දැක්කේ ඉතින් අදට මේ ඇති කියනවා වගේම ඊළඟ දවසේ උදේ මෙයාලා තුන්දෙනාම කෆි ෂොප් එකකට යනවා එතනදී ඇලිස් තරුණ ගෑනු ළමයි දෙන්නෙක්ව දැකලා ටිකක් පුදුම වෙනවා වගේම ගිහින් එයාලත් එක්ක කතා කරන්නත් පටන් ගන්නවා හායි ඔයාලව මට දැකලා පුරුදුයි මම හොඳින් දන්න කෙනෙක්ගේ පෙනුමක් ඔයාලගේ මූණෙන් පේනවා ඉතින් හැමෝම මේ විදිහට කතා කර කර ඉන්නකොට එතනට මේ තරුණ ගෑනු ළමයි දෙන්නගේ තාත්තා එනවා එයා වෙන කවුරුවත් නෙමෙයි අපේ ඇලිස්ගේ මල්ලි ක්‍රිස්ටින් ඇලිස්ට මල්ලි ගැන තියෙන ආදරේ උතුරලා යනවා නමුත් මල්ලි එයා එක්ක හුඟක් තරහෙන් ඉන්නේ මං ඔයාගේ අක්කනේ කියලා ඇලිස් එයාට ලඟ වෙන්න හදනවා නමුත් පුංචි කාලේ ඉඳලම ඔයා මට හොල්මන් යක්ෂයන්ගේ කතා කියලා හුඟක් බය කරා ඔයා මාව දාලා යනකොට මං ඔයාට කොච්චරවත් කතා කරා නමුත් ඔයා මාව ඇත්තම යක්ෂයා ළඟ අපේ තාත්තා ළඟ තනියම දාලා යන්න ගියා මීට පස්සේ මගේ ජීවිතේට කවදාවත් ඇතුල් වෙන්න එපා කියන ක්‍රිස්ටින් ඇලිස්ට වචනයක්වත් කතා කරන්න නොදී එතනින් පිටත් වෙනවා නමුත් එයාගේ දුවල දෙන්නට නම් ඇලිස්ව හුඟක් හිතට අල්ලලා තාත්තා ගියාට පස්සෙත් එයාලා ඇවිත් තමන්ගේ නැන්දායික කතා කර කර ඉන්නවා ඉතින් ඇලිස් මොකද කරන්නේ එයා අර විසිල් එක හොයාගත්තනේ අන්න ඒකේ ෆොටෝ එකක් අරගෙන දුවල දෙන්නගෙන් එක්කෙනෙක්ට දීලා කියනවා මේක ගිහින් ඔයාගේ තාත්තට පෙන්නන්න එතකොට එයා හුඟක් සතුටු වෙයි කියලා එදා රෑම මෙයාලා වැඩේ පටන් ගන්නවා ස්පෙක් වාහනේ ඉඳගෙන ඇලිස්ට උදව් වෙද්දි ටකර් ඇලිස් ළඟම ඉන්නවා එයාගේ සපෝට් එකට එතකොට ඇලිස් එක දෙයක් කියනවා අද මගේ මල්ලි මාත් එක්ක රණ්ඩු වෙනකොට එයා එක දෙයක් මට මතක් කරලා දුන්නා රතු පාටට තියෙන දොරක් ගැන කියලා මං එයාව බය කරයි කියන එක ඒ දොර ඇරලා මං යක්ෂයෙක්ව නිදහස් කරලා තියෙනවා දැන් මං කරන්න ඕනේ ඒ දොර හොයාගන්න එකයි මේ විදිහට කියපු ඇලිස් කලින් වතාවෙදි තමන්ගේ බෙල්ල තද කරපු හොල්මනගෙන් ඒ ගැන අහන්න පටන් ගන්නවා ඇයි ඔයා මගෙන් ඒ විසිල් එක අරගත්තේ ඔයා මට මොනවා හරි කියන්න හදනවද ඔයාට කැමති නම් මාත් එක්ක කතා කරන්න පුළුවන් මේ වගේ දේවල් ඇලිස් කියද්දි අර විසිල් එක පිමින සද්දයක් ඇහෙනවා ඉතින් මේ විසිල් සද්ද ඇහිලා ඒක දිගේ මෙයාලා යනකොට ඒක ලීඩ් කරන්නේ කොහෙද කියලා බැලින්නම් මේ ගෙදර තියෙන බේස්මන්ට් එකටයි ඇතුළට යන ඇලිස් ටිකක් බය වෙවි තමයි යන්නේ පුංචි කාලෙදි එයාගේ අම්මා මිය ගිය තැන මේ දේවල් බලාගෙනයි ඉදිරියට යන්නේ මෙහෙම යනකොට එක තැනකදී බිත්තියක් එහා පැත්තේ ඉඳන් අර විසිල් සද්ද ඇහෙනවා එතෙන්ට ගිය ඇලිස් මේ වගේ දෙයක් කියනවා ඔව් කියනවනම් එක පාරක් විසිල් කරන්න නැහැයි කියනවනම් දෙපාරක් විසිල් කරන්න මේ ගෙදර අයිතිකාරයාව බය කරන්නේ දුෂ්ට බලවේගයක්ද කියලා අහද්දි විසිල් සද්ද එක පාරක් ඇහෙනවා ඒ දුෂ්ට බලවේගය ඔයාද කියලා අහද්දි විසිල් සද්ද දෙපාරක් ඇහෙනවා ඔයා ඇයි එයාට උදව් කරන්න කිව්වේ ඔයා මට මොනවා හරි පෙන්වන්න හදනවද කියලා ඇලිස් අහද්දි ඔව් කියන විදිහට එක පාරක් විසිල් සද්ද ඇහෙනවා හරි එහෙනම් අවසාන ප්‍රශ්නය ඔයා මට පෙන්වන්න ඕනයි කියලා හිතන දේ මේ බිත්තියට පිටිපස්සෙන්ද තියෙන්නේ කියලා ඇලිස් අහද්දි විසිල් සද්ද එක දිගටම ඇහෙන්න පටන් ගන්නවා ඉතින් මේකෙන් මෙයාලත් දැනගන්නවා මේ බිත්තිය පිටිපස්සේ මොකක්ම හරි දෙයක් තියෙනවා කියලා මේ බිත්තිය චෙක් කරලා බලන ඇලිස්ට මේක දොරක් කියලා දැනගෙන මේක අරින්න ක්‍රමයක් තියෙයිද කියලා සෝදිසි කරලා බලද්දි යතුරක් දාන්න පුළුවන් වෙන සිදුරක් හොයාගන්නවා ඉතින් ඇලිස් කලින් එයාගේ තාත්තගේ කෝට් එකේ තිබුණු යතුරු කැරැල්ල අරගෙන ආවිත් මේ දොරට දාලා අරගෙන ඇතුළට යනවා ටෝච් එකක් අරගෙන හැමහිට ඇතුළට ගිහින් බලද්දි කවුදෝ කෙනෙක් ඒ කාමරේ මුල්ලක ගුලි වෙලා ඉන්නවා හරි මේකද ඔයා මට පෙන්වන්න හැදුවේ කියලා ප්‍රශ්නයක් අහන ගමන් ඇලිස් ඒ හරියේ තිබුණු විසිල් එක දැකලා ගිහින් ඒක අරගන්න හදනකොට මුල්ලකට වෙලා හිටපු කෙනා දැන් එකපාරටම ඇලිස් ළඟටම ඇවිත් ඇලිස් ඒ විසිල් එක අරන් පිමින්න හදනකොටම වගේ ආය
मतुनु अर ग्यानुलाम्यागी होल्मेन एक पिंबिन्न एपा कियला एलिस के कन लंगटम एविद क्या गहनवा मेकिन तिग्यासिनु एलिस बीम वेटेनवा वगेम मेच्चर वेलावक अपि होल्मनक कियला हितागिन हिटपु केना एलिस के टॉर्च के एलियन एयागे मून पेन्नला कियनवा मट उदव करन्न कियला अत्तटम एया होल्मनक नेमेई मिनिस ग्यानुलामे एयाव कौरु हरि दंगवेल वलिन गैट गहला मेतन हिर करला तियनवा मे इन्ने होल्मनक नेमेई कियला दनगत्तु एलिस सह टकर मेयाट उदव करन्न हदाद्दि तुवक्कुवकुत अते तियागिन එතනට කඩා පයින්නවා මේ ගෙදර අයිතිකාරයා ඔයාලට මං හොල්මන් එලවන්න විතරයි කිව්වේ නමුත් ඔයාලට කවුද මේ බේස්මන්ට් එකට එන්න කිව්වේ ඒ කියන්නේ මෙයා තමයි මේ ගෑනු ළමයාව හිර කරගෙන ඉඳලා තියෙන්නේ ඉතින් මෙයාව බේරගන්න කියලා තමයි අර හොල්මනත් සැරින් සැරේ ඇවිත් කියලා තියෙන්නේ ඔයා කරන්නේ හොඳ වැඩක් නෙමෙයි කියලා එලිස් කියද්දි ඒ හොල්මන මගේ ඔළුව ඇතුලේ ඉඳගෙන මට හුඟක් වද දෙනවයි කියලා ගාන්සා කියද්දි මෙහෙ කතා වෙන දේවල් ඇහුණු ස්පෙක්ස් මොකද කරන්නේ මෙයාලට උදව් කරන්න කියලා ඇතුලට එද්දි එයාගේ අරිසද්දේ ඇහුණු ගාර්සා මේ ආලව මෙතනම හිර කරලා දාලා උඩ තට්ටුවට යනවා. ඉතින් මේ දෙන්න අතරේ පුංචි හැංගිමුත්තන් සෙල්ලමක් වගේම පොඩි ෆයිට් එකකුත් සිද්ධ වෙනවා. නමුත් එක තැනකදී ස්පෙක්ස් මොකද කරන්නේ? එයාගේ ඇඟට කබඩ් එකක් අල්ලු කරලා දානවා වගේම ඒකෙන් මේ අයිතිකාරයාගේ ඔළුව තැලිලා හරිම දරුණු විදිහට එයා එතනම මිය යනවා. ඉතින් ඊළඟ සීන් එකේදී පොලිස් නිලධාරීන් ඇවිත් මේ නඩුව ගැන ප්‍රශ්න කරන්න. මොකද මෙතන මරණයක් වගේම පැහැර ගැනීමකුත් සිද්ධ වෙලා තියෙනවා. මේ ගෙදර අයිතිකාරයා හිර කරගෙන හිටපු ගෑනු ළමයා ඉන්නවා නේද? එයා නර්ස් කෙනෙක්. ඒ වගේම තමයි එයාව අතුරුදන් වෙලා දැනට මාස 4ක් ගත වෙලා. නමුත් ඔයාලා නිසා අපිට එයාව අද හොයාගන්න පුළුවන් වුණා කියලා මේ පොලිස් නිලධාරියා කියනවා වගේම තව දවස් 2 3ක් ඔයාලට මෙහෙ ඉන්න පුළුවන්ද? ඔයාලගෙන් තව ප්‍රශ්න කිරීම් ටිකක් කරන්න තියෙනවයි කියනවා. ඒකට එකඟ වෙන එලිස් කැලින්ම ස්පෙක්ස් ගාවට යනවා. මොකද එයා මිනි මැරුමක් කරයි කියලා හරිම වරදකාරී හැඟීමකින් ඉන්නේ. මේ ලෝකයේ මිනිස්ය වෙස්ගත්තු යක්ෂයින් බොහෝමයක් ඉන්නවා. එයාලගෙන් එක්කෙනෙක් වයි ඔයා අද මැරුවේ. ඒ නිසා ඔයා දුක් වෙන්න එපා ස්පෙක්ස් මේ විදිහට එලිස් එයාගේ හිත හදනවත් එක්කම මේ ගෙදර උඩ තට්ටුව දිහා බලද්දි මේ ගෑනු ළමයට උදව් කරන්නයි කියපු හොල්මන ජනේලයක් ළඟ ඉඳන් බලාගෙන ඉන්නවා. ඊළඟ දවසේ ක්‍රිස්ටින් එයාගේ දුවලවත් එක්කගෙන මේ ගෙදරට එනවා. ඒ ඇයි කියනවා නම් එලිස් දීපු ෆොටෝ එක නිසා. ඒක තමන්ගේ අම්මගේ මතක සටහනක් නිසා කොහොමහරි හොයාගන්න කියලා හිතලයි මෙහෙට ඇවිත් තියෙන්නේ. නමුත් මේ එලිස් කොහෙද කියලා බැලින්නම් එයා පොලිස් ස්ථානයට ගිහින් කට උත්තරයක් ලබා දෙන්න. ඔයා ඇයි ඒ ගෙදරට ගියේ කියලා පොලිස් ඔෆිසර් අහද්දි එලිස් හැම දෙයක්ම විස්තර කරනවා. මම හොල්මන් එළවෙන කෙනෙක්. මේක තමයි මගේ රස්සාව. මේ විදිහට මං හුඟක් අයට උදව් කරලා තියෙනවයි කියලා එලිස් කියද්දි එතනින් කට් කරලා මෙහෙ ක්‍රිස්ටින්ව පෙන්නනවා. තමන්ගේ දුවල දෙන්නවත් එක්කගෙන ගේ ඇතුළට ආපු ක්‍රිස්ටින් කොහොම හරි මේ විසිල් එක හොයාගන්න ඕනයි කියලා ගෙයි හැමතැනම සෝදිසි කරන්න පටන් ගන්නවා. වගේම එයාගේ දුවල දෙන්නත් තනි තනියම ගිහින් ඒ විසිල් එක හොයන්න පටන් ගන්නවා. ඒ සීන් එක එතනින් කට් කරලා මෙහෙ එලිස්ව පෙන්නනවා. එයා පොලිස් ඔෆිසර් අහන ප්‍රශ්නවලට උත්තර දෙදී ඉන්නකොට එක පාරටම අර ගෑනු ළමයින් දෙන්නගෙන් එක්කෙනෙක් වගේ පෙනුමක් තිබුණු හොල්මනක් ඇවිත් එලිස්ව බය කරද්දි එයත් දැනගන්නවා එයාලට මොකක් හරි ප්‍රශ්නයක් කියලා. මෙහෙ ක්‍රිස්ටීන්ගේ බාලදුව වන මෙලිසාව පෙන්නනවා. සද්දයක් ඇහිලා බේස්මන්ට් එක පැත්තට ගිය මෙලිසා එහෙ සෝදිසි කර කර ඉන්න අතරතුරදී යතුරු ගොඩක් තියෙනවා දැකලා ඒක වැහිලා තියෙන රෙදි කෑල්ල අයින් කරද්දි එතන තිබුණු අර හොල්මනගේ අත දකිනවා. මේක දැකලා භීතියට පත් වෙලා ඉන්නකොට ඒ හොල්මන මෙලිසාට හොඳ පහරක් ගහනවා වගේම ඒකෙන් එයාව විසික් වෙලා ගිහින් වැටෙනවා. සිද්ධ වෙච්ච දේ නිසා හුඟක් කම්පැනියට පත් වෙලා ඉන්න මෙලිසා නැගිට ගන්නවත් බැරුව ඉන්නකොට එයාගේ පැත්තකින් මතුණු ඒ හොල්මන සතෙක් වගේ හැමහිට මෙලිසා ළඟට එනකොට එයාට ඇතිවුණු මරණ බිය නිසා යටිගිරියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. මෙලිසාගේ ළඟට ආපු ඒ හොල්මන එයාගේ අතේ ඇඟිලිවල තිබුණු යතුරක් අරගෙන කෑ ගහලා විලාප තියන මෙලිසාගේ බෙල්ල ඇතුළට දාලා උගුර හිර කරද්දි එයාව මියුට් වෙලා යනවා. එයා කොච්චර කෑ ගැහුවත් එයාගේ කටින් කිසිම සද්දයක් පිටවුනේ නැහැ. ඊට පස්සේ පුංචි බ්ලේඩ් එකකින් එයාගේ පපුවේ සිදුරක් ඇති කරලා ඒක ඇතුළටත් යතුරක් දාලා කරකවද්දි මෙලිසාවත් එහෙමම සිහි නැති වෙලා යනවා. මෙහෙ කඩා බිඳගෙන ගෙදරට ආපු එලිස් දුවගෙන ඇවිත් බේස්මන්ට් එකේ බලද්දි මෙලිසාට සිහිය නැතුව බිම වැටිලා ඉන්නවා. එච්චරයි ඉතින්. මෙලිසා දැන් කෝමා තත්වයක ඉන්නේ. ඇම්බියුලන්ස් එකක දාලා එයාව හොස්පිටල් එකට අරගෙන ගියාට පස්සේ එලිස් එක්ක කතා කරන ක්‍රිස්ටීන්ගේ වැඩිමල් දුව ඉමෝගන් නංගිට මොකක්ද උනේ කියලා අහද්දි මම කිව්වට ඔයාලා විශ්වාස කරන එකක් නැහැදුවේ. ඔයාලගේ තාත්තා විශ්වාස කරන්නෙත් නැහැ. මේ ගෙදර දුෂ්ට බලවේගයක් තියෙනවා. ඒක මේ ලෝකෙට එන්න හේතුව මමයි. ඔයාගේ නංගිගේ ආත්මය දැන් හිර කරගෙන ඉන්නෙත් එයාම තමයි. ඔයාගේ නංගිව බේරගෙන අද රැටම මං එයාට හොඳ වැඩක් කරන්නම් කියන එලිස් එතනින් පිටත් වෙද්දි ඉමෝගන් තමන්ටත් ඒ වගේ දේවල් දකින්න පුළුවන් කියලා කියනවා. එතනට ආපු ක්‍රිස්ටින් ඉමෝගන්ට එන්න කියද්දි එයා තාත්තත් එක්ක යන්න බෑයි කියලා එලිස් එක්කම නවතිනවා.
හරි කියලා මේ හතර දෙනාගෙන් යුතු කණ්ඩායම මෙලිසව බේරගෙන අර හොල්මනව නැති කරලා දාන වැඩේට බහිනවා මේ ගෙදර අයිතිකරු ගාර්සා එයා හුඟක් කැමතියි කියලා බයිබලයක් අරන් තියාගෙන හිටියා අන්න ඒ බයිබලය මට අවශ්‍යයි කියන එලිස් අමේගෙන් සහ ස්පෙක්ස්ව ඒ වැඩේට යවලා එලිස් සහ ටකර් ගබඩා කාමරයක් වගේ තියෙන තැනකට එනවා එහි තිබුණු කවුලුවක් ළඟට යන එලිස් ඒක ඇතුලේ තියෙන ඇඳුමක් දැකලා ටකර්ගේ උදව්වෙන් ඒක එලියට අරගන්නවා ඒක ගෑනු ළමයි අඳින ගවුමක් ඉතින් ඒ ගවුම අතට අරගත්තු එලිස් හිට ඇස් දෙක වහගෙන ඒ ගැන හිතද්දී එයාට එක්තරා විෂුවල් එකක් එනවා වගේම ඒක මේ මූවි එකේ සුපිරිම ට්විස්ට් එකක් ඒ මොකක්ද කියනවා නම් එලිස්ගේ තාත්තා ඉන්නවා නේද එයා මේ ගෞමි අයිතිකාරියව සතෙක් වගේ ගැට ගහලා බේස්මන්ට් එකේ හිර කරලා තියාගෙන ඉඳලා තියෙනවා එක දවසක් එයා කොහොම හරි ඒ බේස්මන්ට් එකෙන් බේරිලා එලියට ඇවිත් තියෙනවා අන්න ඒ වෙලාවේදී තමයි එලිස් අර කිව්වේ එයා පුංචි කාලේදී හොල්මනක් දැක්කයි කියලා ඇත්තටම එදා එලිස් හොල්මනක් දැකලා නැහැ එයාගේ තාත්තා බේස්මන්ට් එකේ හිර කරගෙන හිටපු ගෑනු ළමයව තමයි දැකලා තියෙන්නේ. ඇතුළට ඇවිත් බලපු තාත්තා ඒ ගෑනු ළමයා එතන ඉන්නවයි කියන එක දැනගෙන මෙහෙ කිසිම හොල්මනක් නැහැයි කියලා එලිස්ට ගහන්න හදද්දී එලිස් තමන්ගේ ගෙදරින් පැනලා යනවා. ඊට පස්සේ අර ගෑනු ළමයා ළඟට ආපු තාත්තා එයාට හරිම දරුණු විදිහට පහර දීලා එතනම මරලා දානවා. මේ හැම දෙයක්ම එලිස්ට දැන් තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඒ ගැන හිතන එලිස් මේ ගෑනු ළමයා මැරෙන්න මම තමයි හේතුව කියලා හිතාගෙන හුඟක් පසුතැවිලි වෙනවා. ඊට පස්සේ මේ ගෞමි තිබුණු නූලක් හැමහිට අර කවුළු ඇතුළට ගිහින් ඒක ඇතුළේ තිබුණු පෙට්ටියක පැටලිලා කියලා දකින එලිස් කවුළුව දිගේ ඇතුළට ගිහින් ඒ පෙට්ටිය ඇතුළේ මොනවද තියෙන්නේ කියලා බලනවා. ඒ පෙට්ටියේ තිබිලා ඇනා කියලා නම ගහපු බැජ් එකක් ලැබෙනවා වගේම මන් නිසායි ඔයාට මැරෙන්න සිද්ධ වුනේ. මට සමාවෙන්න ඇනා කියලා එලිස් කියනවා වගේම ඒ පෙට්ටියේ තිබිලා මිනිස් හිස් කබලක් අතට අරගෙන බලනවා. ඇනා කියන ගෑනු ළමයාගේ වෙන්න ඕන. එයා ගැන දුක් වෙවි. තවත් ටිකක් ඉදිරිය බලද්දි එහෙ තවත් පෙට්ටි හතරක් පහක් තියෙනවා. ඉතින් එලිස් මේ පෙට්ටි හැම එකක්ම එකින් එක ඇරලා හැමහිට බල බල ඉන්නවා. හැම පෙට්ටියකම එක හිස් කබලක් බැගින් තියෙනවා. මේ විදිහට එකින් එක ඇරලා බලලා අන්තිම පෙට්ටිය අරිනකොට එක පාරටම ඒකෙන් හොල්මනක් මතු වෙනවා වගේම එලිස්ගේ ඇස් දෙකත් පුංචි කාලේ වුණා වගේ සුදු පාට වෙලා යනවා. ඒ හොල්මන එලිස්ගේ ආත්මය කොහෙදෝ තැනකට අරගෙන ඇවිත් සිහිය ආවට පස්සේ එලිස්ගේ ඉදිරියෙන් පුංචි කාලේ එලිස් හිටගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි එයාගේ ඇස් දෙකත් සුදු පාටටයි තියෙන්නේ. මම දැන් කොහෙද ඉන්නේ? ඔයා කවුද? මේ වගේ දේවල් පුංචියට ඉන්න එලිස් අහද්දි ඒකට පිළිතුරු දුන්නු එලිස් පුංචි එලිස්ට තවත් දෙයක් කියනවා. මේ බලන්න එලිස්, ඔයාගේ හැකියාව ගැන විශ්වාස කරන්න. ඔයාගේ තාත්තා ඔයාට හුඟක් බොරු කියනවා වගේම ඔයාව රවට්ටනවා. මීළඟ වතාවෙදී එයා ඔයාට බැන්නොත් ඔයා කෙලිම කියන්න ඔයා තමයි තාත්තේ බොරු කියන්නේ කියලා. අපේ තාත්තා හුඟක් බය වෙලා ඉන්නේ මෙහේ ඉන්න යතුරු හොල්මනටයි. එයා තමයි හැමෝටම හැම දෙයක්ම කරන්න සලස්වන්නේ කියලා පුංචි එලිස් කියද්දී මට ඔයා කියපු දේ හරියට තේරුනේ නැහැ කියලා එලිස් කියනවා. අතේ යතුරු තියාගෙන ඉන්න හොල්මන තමයි මෙහේ ඉන්න හැමෝවම පාලනය කරන්නේ. අපේ තාත්තවත් එයා තමයි පාලනය කරේ. එයාට මාවත් මේ වැඩේට පාවිච්චි කරගන්න අවශ්‍යයිලු. ඒ විතරක් නෙමෙයි එයා දැන් ඔයාගේ පිටිපස්සේ ඉන්නේ කියලා එලිස් කියද්දි පිටිපස්සෙන් මතුවුණු අතක් එලිස්ගේ බෙල්ල තද කරනවා වගේම පුංචි එලිස් එතනින් පැන ගන්නවා. එතනින් කට් කරොත් ටකර් සිහි නැති වෙලා ඉන්න එලිස්ව හැමිහිට එලියට අරගෙන ඇවිත් මෙයාලා දැන් කතා වෙන්නේ. එලිස් ආත්මයන්ගේ ලෝකයේ හිර වෙලා එයාගේ ආත්මය කොහොම හරි එක්කන් ඇවිත් එයාගේ ශරීරයට ඇතුල් කරන්න ඕන කියලයි. නමුත් කොහොමද ඒ වැඩේ කරන්න කියලා කතා වෙද්දි කාව හරි කෙනෙක්ව මෝහනය කරලයි මේ වැඩේ කරන්න වෙන්නේ කියලා කියද්දි ඒ වැඩේ මං කරන්නම් කියලා අමේගෙන් එයාම ඉදිරිපත් වෙනවා. ඉතින් එලිස්ගේ ක්‍රමයට අමේගන්ව මෝහනය කරලා එයාගේ ආත්මයට එලිස්ගේ ආත්මය හොයාගන්න වැඩේ බාර දෙනවා. ඉතින් ආත්මයන්ගේ ලෝකයට ආපු අමේගන්ගේ ආත්මයට මීට පස්සේ මොනවද කරන්නේ, කොහෙටද මම යන්න ඕනි කියලා හරියටම දන්නේ නැතුව ඉන්නකොට එතනට එනවා අර මියගිය ගෑනු ළමයා ඇනාගේ ආත්මය. අතට පන්දමක් අරගත්තු ඇනා මාත් එක්ක එන්න මං ඔයාට පාර පෙන්නන්නම් කියලා අමේගන්ව එකගෙන යනවා. ඇනාගේ ආත්මය එලිස්ව හොයාගන්නයි උදව් වෙන්නේ. නමුත් එක තැනකදී ඇනා එතනම නවතිනවා. මීට එහා මං ආවොත් එයා ආයෙත් මාව හිර කරගනි. ඔයා හොයාගෙන ආපු දේ අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි කියලා කියනවත් එක්කම එයාගේ අතේ තිබුණු පන්දම සහ එලිස්ගේ අම්මා දීපු විසිල් එක අමේගන්ට බාර දීලා එයාව විතරක් තනියම ඇතුළට යවනවා. එතනින් කට් කරලා දැන් මෙහේ එලිස්ව පෙන්නනවා. මේ තැන හරියට නිකන් හිරගයක් වගේ. ඒ අතරින් එක සිර කුටියකින් නැගිටින එලිස් එළියේ බලද්දි දැන් එයාට එක දෙයක් තේරෙනවා. මෙහේ තියෙන සෑම හිර කුටියකම එක ආත්මයක් බැගින් මේ හොල්මන හිර කරගෙන
අරගෙන ඉන්නවයි කියන එක. ඉතින් මේ යතුරු හොල්මන ඇවිදගෙන එනකොට සිරකුටියක වාඩි වෙලා ඉඳගෙන ඒක දකින මෙලිසාගේ ආත්මය මෙහෙ ඉඳන් බය වෙන එක. හොස්පිටල් එකේ ඉන්න එයාගේ ශරීරයට දැනිලා වෙවුලන්න පටන් ගන්නවා. ඉතින් මේ හොල්මන ඇලිස්ගේ සිරකුටියේ දොර අරිනවා වගේම ඊට ඉදිරියෙන් තියෙන තවත් කුටියක දොරක් අරිනවා. ඒකේ කවුද ඉන්නේ කියලා බලින්නම් ඇලිස්ගේ තාත්තගේ ආත්මය. තමන්ගේ තාත්තා තමන්ට කොච්චර ගහලා වද දුන්නද කියලා ඇලිස්ට මතක් වෙන්න සලස්වන මේ හොල්මන එයාගේ කේන්තිය එයාගේ ආවේගය වැඩි කරලා තාත්තා ඇලිස්ට ගහපු විදිහටම දැන් ඇලිස් තාත්තට ගහන්න ඕනයි කියනවා වගේ සරෑටියක් බාර දෙනකොට ඒක අරගත්තු ඇලිස් කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව තමන්ගේම තාත්තට ගහන්න පටන් ගන්නවා. මේ විදිහට ඇලිස් පහර දෙනකොට අර හොල්මනව තව තවත් ශක්තිමත් වෙනවා. නමුත් ටික වෙලාවකින් එතෙන්ට ආපු ඇමේගන් ඇලිස් කියලා කෑ ගහද්දි සාමාන්‍ය අතට පත් වුණු ඇලිස්ට එක දෙයක් පැහැදිලි වෙනවා. හැමෝම වගේ ඇලිස්ට කියලා තිබුණේ මේ යතුරු හොල්මන තමයි හැම කෙනෙක්වම පාලනය කරන්න කියලා. ඒ කියන්නේ ඔයා තමයි එහෙනම් මේ හැම කෙනෙක්වම පාලනය කරන්නේ. වෛරය මගින් ඔයාව පෝෂණය වෙනවා නම් මීට පස්සේ ඉඳන් මං ඒකට ඉඩ තියන්නේ නැහැ. දුෂ්ට ආත්මය බඩගින්නේ ඉඳලම නැතිබංග වෙන්න ඕනයි කියන ඇලිස් හරිම නිර්භීතව සැරයටිය කඩලා දානවා. ඉතින් ඇලිස් මාර්ගයෙන් තමන්ට අවශ්‍ය වුණ දේ ඉටු නොවුණු මේ හොල්මන මොකද කරන්නේ? ඇලිස් ඉන්න සිරකුටිය ලොක් කරලා දාලා ඇමේගන්ව අල්ල ගන්නවා. එයාව අතහරින්නයි කියලා ඇලිස් කෑ ගහගෙන එළියට එද්දී අනිත් පැත්තෙන් එන මේ යතුරු හොල්මන ඇමේගන් සහ මෙලිසාගේ බෙල්ල දඟවැල් වලින් බැඳලා ඇලිස් ළඟට අරගෙන එනවා. එයාලව අතහරින්න ඕනනම් මාව අරගන්නයි කියනවා වගේ ඇලිස් ඒ හොල්මන ඉස්සරහා දණ ගහද්දී ඇලිස්ට හොඳ පාරක් ගහනවා එයාව විසි වෙලා යන්න. ඊට පස්සේ මේ හොල්මන මෙලිසාගේ පිටට පිහියෙන් ඇනගෙන ඇනගෙන යනකොට හොස්පිටල් එකේ ඉන්න මෙලිසාගේ ශරීරයටත් ඒ වේදනාව දැනෙන්න පටන් ගන්නවා. මෙලිසාගේ ආත්මයට හුඟක් තුවාල වෙච්ච නිසා හොස්පිටල් එකේ ඉන්න මෙලිසාගේ හදගැස්ම ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ හොල්මන ඇලිස්ව මරන්න එයාට පිහියෙන් අනින්න හදනකොට එයාලා අතරට පැනපු ඇලිස්ගේ තාත්තා තමන්ගේ දුවව බේර ගන්නවා. ඇත්තටම එයා දුවට ආදරෙයි. නමුත් මේ හොල්මන එයාව පාලනය කරපු නිසායි තාත්තා ඇලිස් එක්ක හුඟක් දරුණු විදිහට හැසිරිලා තියෙන්නේ. යතුරු හොල්මනගේ පහර දීම නිසා තාත්තගේ ආත්මය එතනම විනාශ වෙලා යනවා. දැන් මේ යතුරු හොල්මන ඇලිස්ව අල්ලගෙන කෑ ගහ ඉන්න ඇලිස්ගේ බෙල්ලට යතුරක් දාලා කරකවද්දි ඇලිස්ගෙන් පිට වෙන සද්දෙත් මියුට් වෙලා යනවා. ඊළඟට ඒ හොල්මන තවත් යතුරක් ඇලිස්ගේ පපුව ළඟට අරගෙන යද්දි මෙන්න මේ වෙලාවේදී තමයි මේගන් ඇනා එයාට දීපු විසිල් එක ඇලිස්ගේ පැත්තට විසික් කරන්නේ. ඇලිස් ඒක අරගන්න හදනවා. නමුත් විසිල් එක අරගන්න බැරි වෙච්ච නිසා ඒ හරියේ තිබුණු ලී පතුරක් අරගෙන මේ හොල්මනගේ නහයටම අණිනවා. දැන් ඇලිස් අර විසිල් එක අරන් පිමිනකොට හරි ගැම්මට ඇලිස්ගේ අම්මා එතෙන්ට එනවා. මොකද අම්මා කියලා තිබුණානේ ඕනම කරදරයකදී මේ විසිල් එක පිමිනකොට මං කොහේ හිටියත් අනිවාර්යයෙන්ම එතෙන්ට එනවා කියලා. ඉතින් ඒක තමයි මෙතනදී සිද්ධ වුනේ. මගේ දුවව අතහැරලා යනවයි කියලා කියාගෙන අතේ තිබුණු පන්දම කරකවලා හොඳ පාරක් ගහනවා බලන්න ඒ හොල්මනට එයාව අඳුරෙනුත් අඳුරට විසික් වෙලා යන්න. ඇලිස්ව හරිම ආදරයෙන් බදාගන්න එයාගේ අම්මා දැන් එයාලට පාර පෙන්නලා උදව් කරනවා. හොස්පිටල් එකේ ඉන්න මෙලිසාගේ හදගැස්ම ටිකෙන් ටික අඩු වුණානේ. ඉතින් පුළුවන් තරම් ඉක්මනට එයාගේ ආත්මය ශරීරයත් එක්ක එකතු කරන්න ඕන. ඒ නිසා මෙයාලා දොරක් අරගෙන යන්න හදනකොට ඒක ඇතුලේ හිටපු පුංචි පිරිමි ළමයෙක් හැරිලා ඇලිස් දිහා බලනවා. ඒක වැරදි දොරක්. ඉතින් මෙයාලා වෙනත් දොරක් අරගෙන මෙලිසා ඉන්න හොස්පිටල් එකට ඇතුල් වෙලා මෙලිසාගේ ශරීරයට එයාගේ ආත්මය ඇතුල් වෙනවා වගේම මෙහි සැබෑ ලෝකයේ මෙලිසාට සිහිය එනවා. නගිට ගමම්ම එයා තාත්තට කියන්නේ ඇලිස් තමයි තමන්ව බේරගත්තේ කියලා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඇලිස් සහ ඇමේගන් විතරයි. එයාලත් අනිවාර්යෙන්ම සැබෑ ලෝකයට එන්න ඕන. ඉතින් එයාලා සමුගන්නකොට ඇලිස් අම්මට ස්තුති කියනවා. නමුත් අම්මා නම් කියන්නේ අම්මලට කවදාවත් ස්තුති කරන්න අවශ්‍ය නැහැ කියලයි. ඒ වගේම එයා තව දෙයක්ත් ඇලිස්ට කියනවා. මේ හැකියාව ඔයාට විශේෂයෙන් ලැබුණු දායාදයක්. ඒ නිසා මේ සේවය ඔයා දිගටම කරගෙන යන්න. මෙහෙම කියපු අම්මා සදහටම ඇලිස්ගෙන් සමුගන්නවා. තම තමන්ගේ ශරීරයට ඇතුල් වුණු ඇලිස් සහ ඇමේගන් වහාම හොස්පිටල් එකට පිටත් වෙනවා. එහෙ බැලින්නම් මෙලිසටත් දැන් හොඳයි. හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා. ඊට පස්සේ ඇලිස් මොකද කරන්නේ? තමන් ළඟ තිබුණු විසිල් එක අරන් මල්ලීට බාර දීලා කියනවා, මේ මතක සටහන ඔයාටයි අයිති. ඔයා කියපු එක හරි මල්ලි. මම ශාපලත් කෙනෙක්. ඒ නිසායි මගේ වටේට හොල්මන් ඉන්නේ. කොහොම වුණත් ඒ හැකියාව නිසා මං හුඟක් අයට උදව් කරලා තියෙනවා. මින් පස්සෙත් මං උදව් කරන්නයි යන්නේ. වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඔයාව තේරුම් නොගත්තේ එක මගේ වැරද්දක් කියන ක්‍රිස්ටින් අක්කගෙන් සමාව ඉල්ලලා හරිම ආදරයෙන් එයාව බදා ගන්නවා. ඉතින් එහෙමම එයාගේ ඇසිස්ටන්ට්ලා දෙන්නත් එක්ක එළියට එන ඇලිස් ඒ දෙන්න දිහා බලාගෙන මට හොඳ පවුලක් හම්බුණා කියලා කියනවා. එතනින් කට් කරොත් රෑ හොඳට නිදාගෙන ඉන්න ඇලිස්ට ආත්මයන්ගේ ලෝකයේදී අර පුංචි පිරිමි ළමයෙක්ව දැක්ක නේද? අන්න එයාව හීනෙන් පේනවා. එයාගේ කාමරේ තියෙන ජනේලයක් දිහා බලාගෙන ඉන්නකොට එක පාරටම පිලිසිලා ගිය මූණක් මතුවෙනවා. ඒකෙන් තිගැස්සිලා ගිය ඇලිස් නිින්දෙන්
प्रश्न मगे मुनुगुराटा थैंक यू।